ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැදුමකොට වදාල තරු දේශකයණන් වහන්සේ පෝජනය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමිහන්ස සමන්තහා චක්කවාලිසු අත්‍රාගච්චන්තුදීවතා ස්ධම්මන්මු නිරාජස්සේ සුනන්තු සග්ගෙ මොක්හෙදන් දම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලෝ අයන් බදන්තා ගම්ම සවනෙ කාලෝ අයන්බදන්තා නමුතස්සෙ බගෙවතුවරහතු සබ්බ ධම්මිසු අපපටිහතඥාන චාරස්සෙ. දස බල දරස්ස චතුවේසාරජ්ජ්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුොත්තමස්ස ධම්මිස්සරස්සෙ ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතාගතස්සෙ සබ්බ්න්නුුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමුතස්සෙ භගවතු අර හතු සබ්බදම්මිසු අප පටිහතඥාන චාරස්සෙ දස බල දරස්ස චතු වීසාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්ස, ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගෙතස්සෙ සබ්බ්ޏුණෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගෙවතු අරහතු සබ්බ ධම්මි සුුව පටිහතඥානෙචාරස්සෙ, දස බල දරස්සෙ චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතාගතස්සෙ ස්බ්ഞුණෝ සම්මා සම්බුද්ධස්ස උතුම්මු. භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවන් වැරදි වචනයක් පිටනොවේවා මිත්‍යාදෘෂ්ටික වචනයක් පිටනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරියට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්ඩහය ලැබේවා සියලු සාාසනාරක්ෂකයින් වහන්සේලාග යනුග්‍රහය ලැබේවා. හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මේම අවබෝධ කර ගනිත්වා සාධූ සාධූ සාදෝ සද්ධර්මශ්‍රාවක කාරණික ගුණගරුක පින්වත්නී. අද දවස්සේදී පංවත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අදත් මේ උතුම් පොරොපසලොස්සක් පොහෝදා ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවයි සිදුකරන්නට බලාපොරොත්තු වන්නේ. අදමි උතුම්මෝ සද්ධර්ම දේශනාවේ දායකත්තේ දරමින් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් ශ්‍රවණය කරන මේ උතුම් සද්ධර්ම දේශනාවී දායකත්වය දරන්නේ වේයංගොඩ නැගෙනෙහිර දඩගමුුව නොම්බර එකසිය හතලිස් අටෙන් තුන නිවසේ පදිංචි කේඒකේ පේමවති මහත්මිය ඇතුළු පෞුලේ පිින්වත් පිරිස. අපි ඒ පිින් ඔතුන්ට හති විශාල ශ්‍රාවක පිරිසකට සද්ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව උදාකර දෙමින්, මේ උතුම් සද්ධරමදානයේ ලබන පිනෙෙන් පුණඥානමෝදනා සිදුකරන්නට බලාපොරොත්තු වෙනවා. එමන අපි අදට නියමිත ධර්මානු ශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තුවන්. අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යනවා විශේෂ ධර්මමාතෘකාවා. ඒ තමයි අපේ භාග්‍යවතුන් වහන්සේට පමණක් පාන්නට පුළුවන් ඉතාම සුවිශේෂී ප්‍රාතිහාරයක් වන මේ යමක මහා ප්‍රාතිහාරය පිළිබඳව. යමක මහා ප්‍රාතිහාරය ගැන කියවමින් ඒ දේශනා මාලාවී අද හයිවිනි දේශනාවයි පවත්වන්න. අපි මේ වෙනකොට දේශනාවල් පහක් නිමක් කල්ල තියෙනවා. දේශනාවගෙන කෙටි පැහැදිලි කිරීමක් කරා නම් බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලෙක සිටුවරේක්, අභියෝගයක් කරනවා පාත්‍රයක් උනදණ්ඩක් මතතියලා යම් රහතේ රජගහනුවර ඉන්නවනම් ඉරදිියෙන් ඇවලම පාත්‍රය ගන්න කියලා. ඒ වෙලාවී ශස්්‍යාස්තෘුවරුම ආව ඔවුන්ට ඉර්දිපාන්න බැරිනිසා ගන්න බැරිවුලා. වංචාවෙන් ගන්නාවට දුන්නේ නෑ නමුත් පිින්්ඩෝල බාරද්වාජ මහරහතන් වහන්සේ ඇවිල්ලා පාත්‍රරය අරගත්තා. ඒ වෙලාව බුදුරජාණන් වහන්සේ. මේකරපු ක්‍රියාවට චෝදනා කළා යමෙක් සව්පස ලාබේ වෙනුවන් ප්‍රාතිහාරය පානවනන් එක නුසු දුසරී කියලා ඒ වෙනකොටට නින්දාවට ලක් කවෙලා හෙටො ශස්්‍ය අස්තෘවරු විනිශික්ෂාපදත්ක අභියෝගයක් කළ අපි සුළුසුරු දේවල් වෙනවිෙන් ප්‍රාතිහාරය පාන්නේ ශ්‍රමණබවත් ගෞතමන් වහන්සේ හෝ ශාවකයෙක් ඇවිල්ලා ප්‍රාතිහාරය දහයක් පැවොත් අපි විස්සක් පානව විස්සක් පැවොත් අපි හතලිහක් පානව කියලා. ඒ විලාවිදී ඔවුන් දන්නිනේ භික්‍ෂූන් වහන්සේලාට පනෝපපු වින සිික්‍ෂාපද භාග්‍යතු වහන්සේ අධාරණය කියලා භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවිදී ප්‍රාතිහාරය පානුම කියලා තීරණය කළ ඒ තීරණය කරපු වෙලාව ඉඳල්ලලා සිව් මාස්සකින් පස්සෙරි පාපු ප්‍රාතිහාරය තමයි මේ යමක මහා ප්‍රාතිහාරය කළ කියන්න ඒ ප්‍රාතිහාරය පෑවේ කණ්ඩබ් රුක්ෂමූලය අසල සැවත්තුුවර ෑම බුදු කෙනෙක්ම මේ ප්‍රාතිහාරය අනිවාරයම පානවා. විතීර්ථකයන් දමනය කරන්න. අපේ භාග්‍යතුන් වහන්ේ දැන් මේ ප්‍රාතිහාරය පාල බලනවා ඒ බුදුවරු මේ ප්‍රාතිහාරය පාල ඉන් පසේ මොකද කළේ කියලා. එතකට දැක්කා තෞතිසා දෙෙවුලොවට වැඩම කරලා මාතෘ දිවිරාජයට අභිධර්ම දේශනා පවත්වනවා කියලා. ඒ වෙලාවෙදී භාග්‍යතුන් වහන්සේ තෞතිසා දෙවුලොවට පියවර දෙකින් වැඩම කර. ආඩුම්බල් ෛයිලාසනී වැඩ හිටිය දසදහසක් සක්වලවල් වල දෙවියවරු බ්‍රහ්මියෝ එදා බනහන්න ආවා ඔය අතර විශේෂ සිදුවීමක් වුණා. ඒ තමයි අංකුර කියන දෙවියොයි ඉන්දික කියන දෙවියෝයි ඇවිල බුදු හාමුදුරගල බනහනවා. ඒ වෙලාවිදී අංකුර දෙවියෝ යොදුන් දොලහක් පස්සට ගිය භාගුතුරහන්සගේ ලංගම හිටියට තික වෙලාවක් කැනකොට ඊට වඩා වැඩිහිටි වැඩි හල් මහේෂාක දෙවිවොරු ඉන්න ආවම අංකුර දිවපපුත්‍රයා යොදුන්දොළහක් පසටගියා භාගතු වහන්සේ අංකුර දිවීපතරයට කතා කල්ල හනවා මොනවගේ පින්කමක් කරලාද දෙවුල්ලොව ආේ කියලා ඒ වෙලා විදී අංකුර දිවිපත්‍රයා මනුෂ්‍යලෝකයේ අබුද්ධෝත්පාද කාලේදී කරපු පින්කම ගැන කතා කරනවා අන්න ඒ අංකුර දිවියපුත්තරයා භාගතුන්හන්සේට සසරේ තමන් කරපු පින්කම ගැන කියවන දේශනාවයි අද අපි මේ දේශනා කරගෙන යන්න. අපි පසුගිය සතියේ අංකුර කුමාරයා අබුද්ධෝත් පාද කාලයේ මනුශ්ලෝකය උපදින්නේ. ඊට පස්සෙද අංකුර කුමාරයා තමන්ගේ මිතර බ්්‍රාක්්මණෙක්ක එක්ක ගැල්දාහක් කරගෙන වෙලනාම යනවා. යනකට වැැිකාන්තාාරෙක අතරමංගෙනෝ වතුරනැතුව ඒ වෙලාවෙදී අංකුර කුමාරයක්ත් එක්කෙ එකට හිටපු එක තරුණේ මරණයට පත්වෙලා දෙවියෙක් වෙලා ඉපදිලා. දෙවිියෙක් වෙලා ඉපදින කරපු පින්කම තමයි එක සිටුවරයක් නගරි ඉඳගෙන හැමදාම දුගීමගේ යාචකයන්ට දන් දෙෙනවා එහෙම ආපු එක මගේෙකුට සිටුවරෑගේ ගෙදරටයන්න පාරපෙන්නවා ඒකර පුපිනා අනුමෝදන් වෙලයි හ වියෙක් කුුණ දෙ දිවියපුත්‍රයා මේ අංකුර කුමාරයා අතරමං වෙලා ඉන්න බව දැකලා ඒ වෙලා වෙදී අංකුර කුමාරයා තමන් ඉන්න විමානතියන නුගුරුක්‍ෂිළඟට එක්කරගෙන වෙල්ලා එහි නමාතැන් හදලා ඉදාරාත්‍රී කත කරන්න දුන්නා දිවිය පුත්‍රයාගේ තියෙන මහා ආනුභහාවේ දැකලා අංකුර කුමාරයා දිවිය පුත්‍රයඇයක කතා කළ ඒ වෙලා වෙදී දිවියපුත්‍රයා තමන් කරපු ඒ සිංකම ගැන වරණනා කරා ඒක තංකුර කුමාරයාට ආසහිතුඩා. දන්දීම මේතරම් වටිනවනං ඇමන් තවත් පිංනො කරගන්න කියලා තීරණය කරලා වෙළදාමයන්නතු පහෝදාම තීරණය කළ තමන්ගේ ගමට ගිහිල්ල දන්දින්න. දිවී පුත්‍රයා කියනවා කුමාරය ඔබ දන්දිින්න තීරණය කරන වනං මං ඔබේ ධන අනුග්‍රහ කරන්නන් කියලා. එහෙම හිතාගෙන අංකුර කුමාරයා දෙවියපුත්ත්‍රයාගේ උපකාර ලබමි ද්වාරවතී කියන තමන්ගේ නුවරට යනවා. ඒම නොුවරට ගියාම නොුවර ඉඳගෙන පංවතුන තමන් මහා දාානයක් තුන්නා. කොහොමද දානිි දීල තියෙන්නේ. එහිද සඳහන් කරනවා පංවතුන ගැල් හැටදාහක ධනය යංකුරු කුමාර්ති බිලතියෙනවා. ඒ ගැල් හැටදාහෙම ධනය වියදන් කරලා. යුතුන් දොළහග ලිබ්බන්ධවරවා ඊළඟට පින්වතුන ධානයට සූදානම් වෙනකොට ඒ ධානය සකස් කරන්න විශාල පිරිසක් එක් රැස් වුුණා එතර සඳහන් කරනවා ධානයට අවශ්‍ය කරන දරපලන්න දර සම්පාධනය කරන්ඩ හිටපු සේව කියයන් ගන්න තුන්ඳහයි කියලා දරපලන්න ආපු පිරිස තුන්ද හයි ඉළඟට දානයට කුළ පඩු සපයන්න නොයික්කා කාරේ කුළුඩ බඩු සපයන්න ආපු පිරිස හැටදාහයි ඒ ආපු පිරිසත් පංහතුනී සියලු ආබරණයන්ගෙන් සැරසිලා ආපු කාන්තාව ඊළඟට පිංහතුනී සියලු ආභරණයගෙන් සැරසිච්ච කාන්තාවෝ ඉස්ත්‍රීන් පින්තුනී දාසයදාහක් හැඳි අරගෙන ඇවිල්ල තියෙනවා. මෙනි මෙහෙම විශාල පිරිසක් එකට එකතු කරලායි මේ ධානය සම්පාදිනය කරේ. තොට දරපලන්නම ආපුෝ පිරිස හැටදාහයි කුළුබඩු අරගෙන ආපු පිරිස දුලොස්දාහයි හැඳී අරගෙන ආපු පිරිස දාසේදාහයි මෙින මේ විද්‍යයට විශාල පිරිසක් ධානයට එකතුනා ඇැබ මෙතර විශේෂ කරුණ කියනවා ඒ ආපු හැමකිෙනෙක්ම අලංකාර වස්තරවලින් සැරසිලා නොෙක් ආකාරය ආභරණයන්ගෙන් සැරසිලා ආපු පිරිසා. නිකම්ම වැරහෙලි ඇඳුම් ඇඳගෙන ඇවිල්ලත්න්නේ මේ කාරණාවත් බොහොම විශේෂ කරුණා ඒ තමයි අපි ගොඩා කලාවට මේ ධානිය සූදානම් කරනකොට වැරහෙලි එක අපවිත්‍ර වගේ ඇඳුම් ඇඳගෙන සකස් කරනවා ඒ ගෙන ච්චර ලොක සැකකිල්ලක් තක් වන්නේන අලුත් පස්තර ඇැඳගෙන ආහාර සකස් කරනු හරි අඩුයි නමුත් පිහතුන ධානයක් දෙනකොට ධානය සූදානම් කරන තැන ඉඳලාම පිංවොතුන පිරිසිදු වස්තරයක් වටිනවස්තරයක් අඳිඩවන එක ගොඩක් වැදගත් දැග. ගොඩක් වෙයේ තායිලන්ත බුරුමේ ක මියන්මාරය වගේ රටවල්වල දකින ලැබෙන විශේෂම දෙයක් තමයි වටිනම වස්ත්‍රය කැඳගෙන තමයි පින්හතුරි පන්සලට යන්නේ කැන ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ දකිින්දියන්නේ වටිනම වස්ත්‍රයක් කැදගෙන තමන්ට තියෙන උසස්ම වස්තරයක් කැඳගෙන. න අද අපි දකිනවා ලංකාව ගොඩක් වෙලාවට වටීනම වස්තර ඇඳගෙනයන්නේ ප්‍රිය සම්භාන වලට උත්සව වලට ඒ වගේ තැන්වලට මගුල් ගෙවල් වලට පිංහතුන ගොඩාක් වටින වස්තර ඇඳගෙන ගිහිල තියන්නේෙ බුදහාමුදුරන්ගේ කාල භාගිත්තුන් හන්සේ දකිින්ද. ඒ කාලි පිංවතුනි මේ දන් පූජ කල්ල තියෙන්නේ දං හදල තිීනෙත් එහෙම වස්තර ඇඳෙෙනද. ඒකන සියලු ආබරණයගෙන් සැරැසිලා වටින වස්ත්‍ර ඇඳගෙන දර පරල තියෙන්නේ. තුර හිතන කොච්චර පිරිසුදු මේ ධානය පූජා කරන ඇත. එවනම් අපි මේ ධානිය සූදානම් කරන තැන ඉදල්ලාව. ධානය සූදානම් කරන තැන ඉඳලම පින්වතුන පිරිසිදු වස්ත්‍රාන්දිිනම කියන එක ධානයට විශේෂකාරණය. තැන්ම. අංකුරු කුමාරයගේ දානීදී මෙන්න මිහිම ධානය සෝදානම් කරල පින් තුනේ අවුරුදු දහදාහක් පුරාවටම ධානය පූජා කරලා සියලු රටබැස්යන්ට කන්න දෙනවා. මේ විලාවිදී දැ කොයිකාලෙත් පින්හතුර මඟර කලින් දේශනාාවල්ලදී මතක්කරාවගේ ධානයට බාධකරනයි එනවා. ති සමහර ඇවිල්ල කියනවා. කුමාරෙ ඔච්චර දන්දිින් න්නිපා. ඔහොම දන් දෙනකොට ඔබ ළඟතියෙන ධනය හීනවෙනම විතරයි. එනිසා යිතරන් දන්දිින් ඩිපා කියලා සමහර වෙලාවට උපදිස් ලබල දෙන අය හැමකාලෙකම ඉන්නවා. එකන ඒ අය පින්වතුනිමි පිංකම් ළඟ ඉඳගෙන පව් කරගන්න අය. ති. මේ වෙලාවේ අංකුර කුමාරටත් ඇැවිල්ල කියනවා එක මනුස්සේ ඕහම දන් දෙෙන්න්න ගියොත් ඔබගේ ළඟතියෙන්න්න දනේ හීන වෙනවා දැම අබුද්ද ොත්පාද කාලකන මේක වෙන්නේ දැන් මේක සිදු වෙන කාලේට කලින් තමයි කාශව බුදු හාමුදුරු පහළවෙලා තියෙන්නේ ඒ අන්තර් කල්පේ කාශ භාගතු වහසේ පහල වෙලා ඒ බුද්ධ ාසනැත් ඉවරුණාම පටන්ග නබුද්දෝධත් පාද කාලෙ තම අංකුර කුමාරය මෙධානය දෙන්නේ. දැන් අර කාශව භාගතු වහන්සේගේ කාලෙදි දේශනා කරපු සමහර දේශනාවල්පින් ඔතුන දිගින් දිගටම ඉදිරියට පැවිතිලා තියෙන සම්පූර්ණම නොනත් සමහරලට ගාත වගේ දේවල්. දැ සුතුසෝම රජතුමාගේ කතාවිදිිතයක අපට හමුණ සුතුසෝම ජාතික දේශනාව ජපය පින්හතුන්ට මතක ඇැති නන්ද කියලෙක බ්‍රාහ්මණේ සතාරහ ගාථ කියල ගාතා හතරක් කැ ගාතාවක් සියයක් වටිනවා එවැනි ගාතා හතරක් අරගෙන ආව සුතුසෝම රජතුමාට කියන්ඩො රජතුමා එවැනි දේවල් අහන්ඩ ඉතාම ප්‍රියයි ො ඒ නන්ද ්‍රාහ්ණ අරගෙනාපු ගාතහතරක් කාශ්ප භාගතුනහන් සිේදේශනා කරපු ගාතහතරා. ඒේවගේ තමයි දැන් මේ අංකුර කුමාර ඉන්න කාලේත් සමහරලාට ඒවගේ ගාතාවල් කිහිපයක් පැවතගෙන විල්ලි තිබුණන පරම්පරාවෙන් පරම්පරාවට. ඒමපු ගාතාවක් තමයිොයි ඒ ඒේන ෝගෙන බුංජයකෙන ගාථාවට. ඒ කාලෙ පිංහතුනී එක්තරා සෝනක කියල පුරුෂයේ. විල්ල අංකරු කුමාරයට කියනවා කුමාරය මේ ලෝකයේ ඉන්න පණ්ඩිතයෝ මේ දැනුමතියන ප්‍රඥාවන්ත පණ්ඩිතයෝ තමන්ගේ ධනය කළමනා කරණය කරගෙන ජීවත්තෙන්නේ එක පණ්ඩිතයන්ගේ ළඟතියට විශේෂ ලක්ෂණය එතුට සෝනක කියන මේ පුරුෂය කියනවා උදාහරණයක් ගාතාවක් කැටියට අපේ පණ්ඩිතයන්ගේ ළඟතිබන්න. ධනය කළමනාකරණය කරගනීමේ විශේෂ කරුණක් තමයි ඒකේන බෝගන බුංජෙය දීහිකම්මක් පයෝජයේ. චතුත්තංච නිදාපෙය ආපදාසු භවිස්සදී. දැමිනි මෙහෙම ගාථාව කියලා මේ සෝනක කියන පුරුෂයා අංකුර කුමාරයට කියනවා ඔච්චර දන් දෙන්නපා. ඔොහොම දන් දෙෙනකොට වෙන්න ඔබගල්ලඟ තියන දනය නැතිවෙලා ඔබ උපත එක්ෙනවා එතකොට ඔබට අන්තිමකාල්ලේ, ොම දුක්ිත ජීවිතයයක් තමයි ගත කරන්න වෙන්නේ. ධනිය කියල කියන්නේ බෙදදල්ලා එකතුකරගෙන පරිස්සමින් වියදං කරන්න ඕන දෙයක්. එර මිගාතාව කියනවා පැරැන්නු කියනවලු ඒ කියේන බෝගන භූංන්ජයේ දැන් තමන් උපේන්න ධනිය හතරකට බෙදලා එක කොටසක් ආහාරයට ගන්න ග්‍රීහිකම්මම් පයෝජයේ කොටස් දෙකක් ව්‍යාපාර සඳහන්න ඇවතාආයෝජනය කරන්න චතුත්තංච නිදාපේය ආපදාාසූ භවිසති හතරවෙනි කොටස නිධංකරන්න ආපදාවක් වෙච්ච වෙලාවට ගන්න. මේ උදාහරණය දක්කොමින් සෝනක පුරුෂයා අංකුරු කුමාරයට කියනවා ඔබත් ඔබේධනය මින්න මේ විදිර කළඹනා කරණය කරගන්න. මොකටද ඔක්කොම වියදන් කරන්නතු කොටසක් කිතුරු කරගන්න නමුදදැ අංකුරු කුමාරය කරන්නමකද හැමදාම මහාදන් දෙෙනවා තමන්ගේ අඟ දෙන සියලු ධනේ වියදන් කර. හැබ කොච්චර දන්දුන්නා ධනී හීන බවක් නෑ ඇයි ඒ අර දිවිය පපුත්‍රැපින් උතුන ධනය හීනවෙන්න හීනවෙන්න එකට උදව් කරනවා. ඒ වෙලාවේදී අංකොර කුමාරයා මිකාරණාව දක්කොමින් වැදගත් කරුණක් කියන දැන්මික අපේ භාගතු වහන්සේ දේශනා ක තින ගාථාව පකතට සමහරය මම දැකල තියෙනවා නොයෙක් ඔය වාදවිවාද වලට න අය. බුදුහාමුදුරන්ගේ ධර්මයුනත් තමන්ට වාසදායක කොටසක් තියෙන වන ඒක උදාහරණයට ගන්නවා. හැබැයි තමන්ගේ මත තමන්ගේ දැක්මට නොගැලපෙන ධර්මකාරණාවක් තියෙන වනං ඒක ප්‍රතික්ෂේප කරනවා. හැබෑර උපූටල දක්වන කරුණුත් සමහරවිලාවට අපි දැකල තියෙනවා. තමන්ගේ වාසියට පෙරලගන්නවා. සෝනක කියන්නෙත් ආනෙහිම කෙනෙ. සෝනක කියනවා, මේ ගාථාව දක්වුමින් ධනය කළමනා කරණය කරගෙන විය දැන් කරන්න ඕන නමුත් බුදුරජාණන් වහන්සේ මේ ගාතාව දේශනා කරාට දන්දින් දෙපා කියල කියලනේ ධානයට උන්වහන්සේ ප්‍රමාණයක් දේශනා කරලනේ මෙන්න මෙච්චර කොටසක් විතරක් දන්දිීල මේ කොටස එකතු කරගන්න කියලා නමුත් මේ සිංගාලොෝවාද සූත්‍රේදි භාගතු වන්සේ මේ ගාතාව දැක්කුවේ ධන්නයක් කොහොමද කළමනා කරණය කරගන්නේ කාරණාවවි භාගතුහන්සි මිතන දශනා කල තියෙන්නේ. නමුත් යමෙකොට දන්දින්ට ඕන්නන් තමන් අනු බව කරන කොටසවුනක් තමන් ව්‍යාපාරවලට වෙන්කොර කරන කොටස වුණක් එම නැත්තං තමන් අර ආපදාවක්වෙේ අවස්ථාවකදි ගන්න ඕන කොටසවුනක් ඔය ඕන කොටසක්කෝ සම්පූර්ණ කොටස දන් දෙන්න පුොළුවවා. ධානයට මිනිම කොටසේ කියල ප්‍රමාණයක් නෑ. දන්දිෙන කෙනගේ කැත්තනු එක කරන්න පුළුව මේ අංකරු කුමාරයා ප්‍රඥාවන්තයි දැ අංකුර කුමාරයා ධාන ආනිසංසත් දන්නවන අ දිව පුත්ත්‍රරයාගේ සැපේගැන දැකලා දී දන්දිනයකගේ ආනිසංස හොඳටම දන්නවා. එයිනි සංකුරු කුමාරයා හරි අපූරු කතාවක් අර පුද්ගල යට කියනවා. මේ ලෝකයේ ප්‍රඥාවන්තයෝ හිතනවනං යම්කිසි ධනයක් එකතු කරගන්න නෙමන ඇත නිධං කරගණඩෝන කියලා. මම. මේ සියලුම ධන මේ කරන්න නිදන් කරන එක මම නොවටිනා ධනයකින් මේ නිස්සාර ධනයෙන් මම සාර වූ ධනයක් රැස් කරගන්නවා මේ නිස්සාර ධනය කියලා අදහස් කරන්නේ මේ අපි පාවිච්චි කරන දේ බෞතික දේවා දැ අංකුරු කුමරැ කියනවා මම නිස්සාර දේකින් ධනයෙන් මම සාරවද්‍යයක් මේ තැන්පත් කරගන්න මම මේ වැයි කරනදේ මට සංසාරය පොරාවටම ලැබෙනවා කියලා අර පොරුෂයට ප්‍රකාශකර දැන් එහෙම කියලවත් පිහතුන අංකුර කුමාරයගේ ධානයට කිසිීම බාධාවක් කරන්නට ඔහුට පුළුවන් කමක් ලැබොන්නේ එතකොට හිතන්ඩ අංකුර කුමාරය ඒ ජීවිතයේ කොයි තරම් ප්‍රඥාවන්තේද කිසිම කෙනෙකුගේ අභියෝගයක් හමුවිදිවත් තමන් දන්දනක නතර කල්ලන ංහිතන මේ කාරණාව බොහොම විශේෂ කරුණක් මොකද මේ අංකුර කුමාරය ඉන්න අබුද්ධෝ උත්පාද කාලේ ෙ ධර්මයක් කොහොමටවත් නැතිකාලික. ඒහම ධර්මයක් කොහොමටවත් නැතිකාලයක මෙහෙම දන් දෙෙනවා කියන එක පින්ගොත්තුන අති විශේෂ කරුණා. බලන්ඩ එහෙම දන්දිද්දිත් ඒ දානයට බාධ කරන්න පින්ොත්තුන කොච්චරයිනවද මං මේ කාරණාව විශේෂයෙන් මෙතරදි මතක් කරේ අදදටත් අදටත්ම පින්කන් කරනයට බොහෝ බාධ එන අවස්ථාවල් අපි දකිනවා. අද පි පිංකං නවත්තද පින්කම්වලට බාධ ඇතිකරගන බොහෝ දෙනෙක්ෙන අපි පසුගිය දේශනාවට කලින් දේශනාවදී විශේෂ පැහැදිලික් කිරීමක් කරා ධානයට ගරහන අයට ධානයට බාධ කරනයට ලැබෙන අනිටු විපාකයකු හොද විශේෂම භාගිතු වහන්සේගේ පෝජාවල් වලට ගරහනක, ඔයි තරම් බරපතලකුසල කර්මයක් දෙකෙන කාරණාවට. පිංහතුන අදකාලි සමහර දෙනෙක් පිංකං කරන්න යනකොට නොයෙක් පැතිවිලින් බාධයින්න පුළුවවා සමහර වෙලාවට තමන් පිංකමට සම්බන්ධ කරන පිරිසි බාධයින්න පුළුව. එහෙම නැත්තං තවත් සමහර වෙලාවට තමන් යම්කිසි මුදලක් ලබා දෙනවා එක පිරිසකට ඔවුන් ඒ ලබාගත්තු මුදල වංචා කරලා ඩු මුදලක් වියදැන් කරලා පින්කම කරලා වැඩි මුදලක් ඔවුන් තියාගන්නවා.ැ මේ වගේ සිදුවීම්වලට මුොහොුණ දෙන අයට ලැබෙනව ජීවිත අත්දැකීම. අපි හිතම උදාහරණය කැටිටඔන්න කෙනෙක් කොටියක් හදන්න යනවා කොටිය හදන්න බාරගන්න එක පිරිසා. ඔවුන් ගිල්ලීමට මුහු ධනය දෙනවා අපිටම ලක්ෂ දයක් දෙනවා කොටියක් හදන්න. සහර වෙලාවටර කුටියහදන මිනිස්සු, ඒ කොටියහදන බව දැනගත්තම තවත් කණ්ඩායම මෙවිි උදව් කරන පුළුවවා ඕවන්. සම්පූර්ණ මුොදල ලැබුණක් බවක් අඟවන්නේ නැතුව අනිත් දෙන අයත් දෙන මුදල්ටික එකතු කරගන්න පොළුවන් මොකටදමි කොටි හදන්න කියලා. නමුත් මේ වෙනකොට සම්පූර්ණ මුොදල ලැබිලා. දැඟ ඒ හදන පිරිස හාමුදුරු නමක් වෙනුවෙන් හදන්නේ සංගරත්නයට පෝජ කරන විශේෂ කුටිය නමු තර සම්පූර්ණ මුොදල වැයකරපුය මනුසයයි දැනගන්නවා මේ කොටියට තවතව ආධාර කරලා. නමුත් මම සම්පූර්ණ ආධාරය කලා තවත් අයයාධාර කරලා මොං බොහෝම වංචා සහගතවමිතරින් යම්මුදලා කරගෙන දෙ මේ ජීවි තද්දැකීමින් ලබනමනින් ඊළඟටර පංකමට උදව්කරපු කෙනාට ලැබින විපා කියයමකද ඒක තමන් ලපු බද්දකීමක් නිසා සමහරලාට තවතව පින්කම් කරන්න යනකොට හොඳ අදහස්සකින් පින්කම් කරන අය පිළි බඳව සැකඇති කරගන්න පුළුව. හැමකිෙනෙක් මනෙවෙයි සමහර වෙලාවට මිහිෙම වෙන අය ඉන්නවා දෙක පැත්තකින් අත්දැකීමක් ලැබුවම ඒක තවත් තැනකද තනකදි කරනකොට ඒ පිළිබඳ සැලකිලිමත් වෙනවා. එහෙම සැලකිලිමත් වෙලා හොඳ විදදිකට දෙයක් කලොක්පු නයි නමුත් සැකසංකා ඇතිකරගෙන පුංච දේකදි පවා අප හැදීමක් ඇතිකරගත්තුොතින් අන්නර පින්කම කරන කෙනාටයකින් බාධාවක් කියෙනවා. එනිසා මම අප පින්ගොත්තොල මෙතරදි විශේෂෙන්ම කරුණක් සෙහිපත් කරන්නම් කවදාවත් තමන් පින්කමක් කරන තැනකදී ඒ පිංකම කරන පිරිසහෝ සම්බන්ධවෙන පිරිසහෝ යම් ආධාර මුදලක් එකතු කරන පිරිසහෝ යම් අකටයුතු ක්‍රියාවක් කළෝ අපි ගිය සති දේශනාවවිද්ීත් මෙවැනිව කාරණාවක් මතක් කළා ඒක ඒ මනුස්ස්‍යයට සංසාරේගි වඩවී දැන් පින්කං කරනවා දන්දෙනවා විහෙර විහාර හදනවා කියලා මුොදල් එකතු කරලා විහර විහාර හදන්නෙත් නැතුව දන් දෙන්නෙ නතු පින්කං කරන්නේ නැතුව ඒ මුදල් තමන්ගේ සුක විහරණය වෙනුවෙන් යමෙක් වියදන් කරන ගන්නවනන් නිමි ජාතකයේ සඳහන් කරලා තියෙනව පින්වත්න්නේ ඒ කෙනාට ඊළඟ ජීවිතයේ දී පංහතුනි ගිනි අගුරු වලක අවුරුතු දාස්ගාන දුක් ඉින්දිඳවෙනම කියලා දැන් මම්මේ මතක් කලේ පිංවතුනි මෙහෙම කතාවක් මම හලවත් නෙවෙේ නමුත් සමාජයේ, සමහර වෙලාවට වෙන්න පුුවන්දයා මම තවදයක් කියන්න දෙ අපිහිතමුූ යම්කිසි තැනකට පින්කමක් කරන ඔබයායනවා ඒ ස්ථානින් තමන්ට යම් බාධාවක්න්න පුළුවන් අන්න එතකොටත් සමහරය පින්කංකරණ එක නතර කරන්න අනේ මං අතන්ට ගියා මට මිච්චර බාධාවන මම මේ තැනට ගියා මේ වගේ මට අභියෝගාව මම ආයිම තිහෙම පින්කම් කරන්නේ හකළ සමහරලාට පින්කං කරන එක නැතර කරන්න පුළුවන් ඒකෙ පාඩුවත් කාටද තමන්ටම ගේ උදව් කරන්න ගිහිල්ලත් සමහරලාට සමහරය සසර ටලාබයක් කරගන්න පුළුවන් පින්කං කරන්න ගිහිල්ල සමහරලට සමහරය සසරට පාඩුවක් කරගන්න පුොළුවන් තවත් සමහර වෙලාවට ප්‍රතිගගාහකයක් ගෙනුත් පාදාවක් ඇතිවෙන පොළුව මංම පින්හතුට මතක් කරන්නේ ඔබ පින්කමක් කරන කොට ඔබ වටා ඉන්න පිරිසගෙන් හරි සහරලාට බිරිඳගින් සමියට වෙන්න පුළන් සැමියගෙන් බිරිඳට වෙන්න පුළුවන් දරුවන්ගෙන් දෙමාපියන්ට වෙන්න පුළුවන් දෙමාපියන්ගේෙන් දරුවන්ට වෙන්න පුළුවවා සමාජයේ තමන්ගේෙන මිත්‍රියයන්ගෙන් වෙන්න පුළුවන් පින්කමට සම්බන්ධි වෙනයගෙන් වෙන්න පුළුවන් කාගෙන් තමන්ට පින්කමට බාධාවක් ආවත් ඒ කිසිම බාධාවක් හමුවේ පිහතුේ තමන්ගේ පින්කම නතර කරන නගේපා මොකද මේ ලැබිලති නති දුර් භවස්ථාව. අති දුර්ල බවස්ථාවේ ඔබ පංහතුනි අනිත් අය කරන අකුසලයන් වලට දායකෙක් නොවී ඔබ කුසල් වඩන් මොකද යමෙක් මේලෝකේ යම්කිසි කර්මයක් කරානං ඒ කරන කරමේ අනුරූපියව කෙනට විපා ක ලබෙනවා කුසලයක් කලොත් කුසලැටි විපා ක ලැබෙනවා අකුසලයක් කළොත් අකුසලැටිවිපා කලැබෙනවා ඒ නිසා අනිත් අයගේ අකුසල් ක්‍රියාවල් ගැන හිතහිත මන්ගේි පින්කම පින්වතුන කිසි කලෙක නතර කරන්නට පා එකට හොඳ මෝදාහරණි තමයි අංකුරු කුමාරයා. දැන් අපි මේ ධර්මකාරණාවවල් දැනගෙන පින්හතුි මේ දේවල් කරන්නේ නමුත් මේ අංකුරු කුමාරයා දන්දිෙන කාලයේේ මුණ යුගයක් අද අබුද්ධෝත්වාද කාලයා නමුත් අබුද්ධෝත් පාද කාලිදිවත් තමන්ට වෙන බාධ හමුවේ කිසි කලක පින්හතුනි තමන්ගේ පින්කන්න අතර කරගෙනනැ. ඩෙඩඩ වීර දැඩි අධිෂ්ඨානී පිංකරලා තියෙනවා. අවුදු කොච්චරද දහදා බල සුළු පටු කාලෙක්න අවුරු හදාහක් දන්දීල තිෙනවා. පිංහතුනේ අපේ භාග්‍යතු වහන්සේගේ ළඟ දෙතිස් මහපුරුසලක්ෂණ තියෙනවා. අපි දෙතිස් මහ පුරුෂසලක්ෂණ පිළිබඳ පහුගිය කාලි දේශනා මාලාවක්මි නිත්නාලිකාවාව හරහක් කලා ධර්මදක් ඉරිදා ධර්ම දක්ෂණාව තුළින්. අහපුුවයට මතකඇති දෙතිස් මහා පුරුස ලක්ෂණවල පළවෙනි ලක්ෂණය තමයි සුප්තති ත්්තිිත පාදදු මනා පිහිටි පාදයක් ලැබී පිංවතුන අපේ භාග්‍යතුන් වහන්සේටම මේ මනා පිහිටි පාදයක් ලැබුණේ සුප්පතිත්තිිත පාද කියනමේ ලක්ෂණය අපේ භාග්‍යවතුන් වහන්සේට ලැබුණි සංසාරයේ මොනවගේ පින්කමක් කරලාද උන්වහන්සේ සංසාරයේ දන්ඳුන්න සංසාරය උන්වහන්සේ සිල්රැක්ක හන්සේ සංසාරයේ දෙමාපයන්ට පස්ථාන කර සමන බ්‍රාක්්මණයන්ට පස්ථාන කර වැඩිහිටියන්ට පස්ථාන කර අධදි කුසලධාර්වයන් හි සමාධංගෝුණ පං අත්නී එතන දිවිස්තර කරනවා. අපේ භාග්‍යතු වහන්සේ මහබෝස්තාාණන් වහන්සේ කාලේ පාරිමිතාපරණ කොට. ඒ කිසිම පිංකමකට කවුරු බාද කලා මොනොවගෑද බාධ කලතින. ශ්‍රමණයන් වහන්සේලා බ್ක්්මණයෝ මනුෂ්‍යයෝ දෙවිවරු මාරයා බ්‍රක්්මයෝම කිසිම කෙනෙකුගේ බාධාවකට උන්වහන්සේ කරන කිසිම පින්කමක් නතර කරලනෑ ඩැඩි වීරියකින් දැඩි සමාධානයකින් පින්වතුන උන්වහන්සේ පිංකක් කරලා තියෙද අන්න ඒකරපු පාර්මිතා ශක්තිය නිසා තමයි පෙන්වත්න උන්හන්සටම සොප්ප තිත්තිිත පාදකනෙමේ පාද ලක්ෂණය හැරමේ තිස්ම පුරුස ක්ෂණනවල පලවෙනි ක්ෂණේ පින්වත් නිලැබුණි එමනඟ අපේ පිං වතුන් තත්මං විශේෂීමම සහිපත් කරන්නේ තවත් කෙනෙකුගේ ක්‍රියාවක් නිසා කිසි දවස්සක තමන්ගේ පිංකම් නතර කරඩවත්. තමන්ගේ පිංකම්වටට බාධාවක් කොයිතරම්මාවත් ඒ බාධාවල් හමුවේ සැලෙන්නවත් ඔබ පිංගතු නි සෝදානබෙන්න්නිපා ඒ බාධාවල් හමුවේ හිතන්ඩ මම සරණගියපු මගේ භාග්‍යවතුන් වහන්සේට සංසාරය පින් කරනකොට කුච්චර බාධාවද දැන් උදාහරණයක් කැටිට කියන වනං අපේ භාගතු වහන්සේ එක ජීවිතක සිටුවරයකුණා. උන්වහන්සේ එක පසේබුදුරජාණන් වහන්සේ නමකට දාන තිකක්කර්ගණ යනවා උ ගන්ධමාධන පරවතේ වැඩහිට මේ පස බුදු හාමුදුරු නිරෝධ සමාත්පත්තිෙන් වැඩඉඳලම විල්ලින්නේ දවස් ගානකින් දානිනේ. ඒ වෙලාවි මාර්යමික දකිනවා මාරය දැකලා මාරයමකද කරන්නේ භාග්‍යතුත් පස බුදුරජන් වහන්සේ මහබෝසතාාණන් වහන්සේඉන්න මැද මවනව පිතුනි ගිනිවල ඒ ගිනිවල මවලා අරදාානට බාධ කරනවා. අපට පින්ගුතුනි ඔොම බාද කරලා ති නද මාර්රයා. අප එච්චර බාධ කරල නය මාර්යා. නමුත් බලන්ඩ බෝසතාණන් වහන්සේගේ වීරිය කොච්චර ශක්තිමදධදකිලි කියකිනවන මාරයයටටිකි ලබියෝග කරනවා මාරියයේ නොඹේ මාර බලයද මගේ ශ්‍රද්ධහා බලයද බලවත් කියල බලමුකිවා. අභියෝග කරලා මහබෝසතාානන් වහන්ේ පසේ බුදු හාමුදුරට කියනවා සාමීනී මං ඔබහන්සට මේ දානපාත්තරය පූජක ලිවරයි. ස්වාමීනී මට යම් මනතුරක් මේ අතර මගඟවනොත් උබහන්සේ මේ ධනේ භාරගන්න කියලා. අර බුරපුරා නැගෙන මහ ගිනිවලට අඩිය තියෙනවා. උන්වහන්සේගේ ශ්‍රද්ධ බල මහිමේෙන් ගිනිිවල මැදදිින්. කරත්තරෝධයක් තරම් විශාල මල මතු වෙලා එ නිළම් පොහොට් නිලුම් මලේ රේනු මත බෝසතාණන් වහන්සේ පාදය පිළිගන්නවා ඒ මල්මතතින් ගි හිල්ලයි පසේ බුදුර ජන්න්සට්‍රධානී පූජ කළේ බලන පින්වුවත්න අපේ මහබෝසතාාණන් වහන්සේට කොච්චරණම් බාධ ආවද උන්වහන්සේ පින්කං කරගන්නකොට මං අපේ ශ්‍රාවක පින්වතුන්ටත් විශේෂම පැහැදිලි කරන්නේ අද මේ උතුම් පුර පසල්ොත්සක් පපුොහොයි දවසේ. පංහතුන ඔබට ජීවිතේ පින්කම්වලට මොන්න පැත්තකින් බාධාවක්. එක් කිසිම බාධකයක් හමුුවේ පින්වත්නී ඔබ පසුගාමී වෙන්නිපා. ඒ බාධවල් හමුුවේ ඔබ සැලුණොත් ඔබ වැටුණෝ පංවතුන ඒ වැටීම ඔබේ පසුතැවීම බාධයක්යක් වෙනි කාටද ඔබටම තමයි ඔබ අදිිෂ්ඨාන කරගණඩ මම සරණගියපු මගේ භාග්‍යවතුන් වහන්සේට සංසාරයේ පින්කංකරදි කොච්ච රබියෝගාවද. මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකයෙක් වගේ උන්වහන්සේ ඒ බාදාහමුවේ මේ පින්කංකලා වගේ ඒ බාධහමුවයඋන් වහන්සේ සිල් රැක්ක වගේ ඒ බාධ හමුවේ උන්වහන්සේ දෙමාවපියන්ට ස්‍රමණබ්‍රාක්්මණට වැඩිහිටැන්ටු පස්ථාන කරාවගේ මමත් මොන්න බාධක ආවත් ඒ සියලම බාදා හමුවේ නොබියව ඒ අභියෝගාත්මකව ඒ දේවල් මම කරනවෙන චේතරාවෙන් කරන්න. මම් මේ කාරණාවබට මතක් කලේ ඔබටත් මෙවැනි කාරණාවල් වැදගත්තෙර නිසා. අංකුර කුමාරයා තමන් පිංකම කරද්දී තමන්ගේ පංකම කවුරු ඇවිල්ල කිව්වත් නැවැත්තුවිනේ දැන් අදකාලය අපි දකිනවා මහාචාරවරයෙක් පෙන්න්න පුළුවන් එමනත්තං නොයෙක් පොත්පත්වලින් දැනුම ලබාගත්තු සමාජ සම්මතිෙන් උගත්තය සම්මතැය වෙන්න පුළුවන් පින්තුන අපට ඕන තරන් දකින ලැබෙනවමි කරන පින්කම්වලට නොයික්කාකාරී විවේචනීඉදිරිපත් කරනවා සමහරලට අකුසලය වරණනා කරනවා. පංවත්නී ඔබ බාධාවක් කරගන්න වන ඒ දේවල් ඔබේ පිංකමට මේ බුද්ධ ශාසනයක් පවතින ධර්මය තියන කාලය ඔබ කොච්චර දුරුුවල කෙනෙක්ද බලන්න යාබියෝගයන් හමුුවේ ඔබ තවතවත්හිත ශක්තිමත් කරගන්ඩ මගේ හිතමංම වෙනස් කරගන්නේි නෑ මංම මේ පින්කම් කරනවා. දැ අංකුර කුමාරය හිත සකස් කරගත්තේ අබුද්තුෝොත් පාදකාලෙම මේ බණ පදයක්වත් හරියට නැතික කාලේක ධර්මයක් හරියට කියල දෙන්න කවුරුවත් නැතියුගක එක හොඳටම තේරෙනවා අංකුරු කුමාරයා දුන්නු දානේ ලබොපු ප්‍රතිග්‍රහකයෝ දිහා දැක්කව. පිංහතුන අංකුරු කුමාරයා නතරං මහා දංගොඩක් දුන්නා අවුරුදු දහදාහක් දන් දුන්නා නමුත් පිංහතුන අවුරුදු දහදාහක් දන් දීලත් ඒ ධනය බාරගන්න හිටිය කවුද එක්කම්ම එක සීලවන්තයකින්දලනේ ලබපු ප්‍රතිග්ධහක ඔොක්කුම සිල් නැති දුස්සීල පිරිසා අංකොර කුමාරයා එහෙම දන්දීලා තමන්ගි හිත සතුට කර ගත්ත ම ලොක දාානියයක් දුන්න කියලා දැ ඒ සතුට කොච්චර විශේෂ සතුටද්ද කියලා තේරෙනවා දවසක් සිද්ධක කියලා මානවගේ අංකර කුමාරයගේ ළඟටවි ලහනවා කුමාරය ඔබ මහාපුුණ්‍යවන්ති බැරි වෙලාවක්වත් කුමාරය ශක්කල් දෙවී ඇවිල්ල ඔබට කැමති වර පහ කිල්ලන්නෙ කියෙ කිව ඔබ ඔනොවාදඉල්ලන්නනි කියෙලා හනවා. එවෙලා විදිී අංකුර කුමාරයා සිද්ධම මානවකයට කියනවා මානවකේ මම වර පහක් මිහිමිල්ලනවා. ආරෝග්‍ය සම්පදා. දෙවනක දෙීය දම්ම සම්පදා තුංවෙෙනක දක්කිනීය සම්පදා අතරවිෙනක අපරිමිත සම්පදා පශ්්‍රනීක දායක සම්පදා. ආරෝග්‍ය සම්පදාව කියල කියන්නේ මෙතනදී සඳහං කල තියෙනව මේ කාලු තිතස්සමී සතු කාලු ටිතසමී සතුෝ කෙළෙ එතින කියන්නේ අංකුරු කුමාර ම අංකුරු කුමාරනෝ මම ප්‍රාර්ථනා කරනව කියලකෙන මානවක මම හැම ජීවිතයකම උදේ පාන්දර අවදිවෙන්න ලැබේවා කියලා. උදේ පාන්දර, අවදිවෙන්න ලැබේවා ඒ නීරෝගීකම මට ලැබේවා කියලම ප්‍රාර්ථනා කරනවා කිව්වා එමනම්මික හරි විශේෂ කරුණා යමෙක් පින්හතුනි උදේපාන්දර අවදි වෙන මනං ඒ උදේපාන්දර අවදිවෙලා කටයුතු අරම්බල වැඩකරන්න වීරය තියෙනම කෙලෙක් ැන්නේ නිරෝගිමත්තා අයටන පිංහතුනි ඒකනේ ඔය උදේපාන්දර කටයුතු පටන් අරගෙන ඇ වලාස්සන නිදාගෙන උදේපාන්දර කටයුතු ආරම්භ කරණය පෙන් ොතුනි ොඩක් ලට නිරෝගීමම. සමලට අවුරුදු හැත්තෑව අසූුව වයස්වලඉන්න මිනිස්සු ඉන්නවා කිසිම දරුණු රෝගාබාධයක් නැති. උදේපාන්දර අවදිවීම හැකියාවතීන කෙළකැන් නිරෝගිමත්තා ඇටලු. එනි සංකෘ කුම රැ කියනවා මානවකෙන්මම් ප්‍රාර්ථනා කරනවකව කාලු ටිතස්සමේ සතෝ උදේපාන්දර අල්ලස නොවී. ප්‍රදන්න මට ශක්තිය ලැබේවා කියලා ඉ නිරෝගිකම් ප්‍රාර්ථනා කරනව කිවා එන දෙවනික තමයි දෙය ධර්මීය එතනද කියනවා මම දන් දෙනකොට මට කිසිම ආකාරයකින් ශයනොවෙන වස්තුවක් ලැබේවා කියලා කොච්චර දදුන්න මගේ ධනේ කිසිම කාලයකද අඩු පාඩුව අඩුවක් නොවේවා කියලා ඉළකට ප්‍රාර්ථනා කරනව කිව්වා දක්කිනය සම්පදා දක්කිනය සම්පදා කියල කියන්නේ මම දන් දෙනකොට මගේ ළඟටන දායකයන් සීලවන්ත ගුණවන්ත පිරිසම නිරන්තරම පැමිණීවා කළ පාර්ථනා කරනවා කිවා. දක්කිනයේ සම්පදාව. එළඟට අපරිමිත සම්පදාව කියලා සඳහන් කරනවා මම දන් දෙනකොට මම ඒ දෙන දානේදී මගේ හිත කිසිදු ආකාරේකං අප හැදීමක් නොවේවා කළ පාර්ථනා කරනවා කිවා. දන් දෙනකොට මොන බාධකාවක් මොන බාධාවක් හමේදියුණත් දන් දෙනකොට මගේ හිත අප්‍රසන්න අප පිරිසිුදු සිතක් මට පහල නොවේවා කල පාර්ථනා කරනවා කිවා. මොකද මංහර කලින් මතක් කළලා වගේ සමහල්ලාට බාධකහමුවේ නොයෙක් අභියෝගහමුවේ සමහර සිතුවිලත් එක්ක පින් ොතුන හිතා අපිරිසිුදු වෙන්න පොළවා. දැන් අපේතුමු දැ අංකුරුකුමාරය දන් දෙෙන්නේ දුරුවල කාලෙකන යචකයන්ට දන් දෙන්න එතුකට හිතුපු යාාචකයෝ සිල් නැති අයි. රටවසිය සිල් නැති අයි. දැන් අදකාලෙත් පින්හතුන බණ සමහරය හැම පැත්තකම නෙවි. යම්යම් පලාාත්වරට ගිහිල්ලා මිනිස්සු තමන්ගේ ශක්ති ප්‍රමාණින් ආධාර කරනවා. සමහර මිනිස්සු ඉන්නවා සමහරය එකම හිනාෑ වෙලා බඩුමලු බෙදන වන බඩුමලු දෙක්හරගෙන යන වංචාසාහ ගතව. සමහර වෙලාවට බඩුමළු බෙදනකොට නො එකකාරේ රන්ඩු සරුවල් ඇති වෙලා එතන කළහකාරී විදිර හැසරණ මිනිස්සුඉන්නවා. සමහරලාට දීපුුව බැන ැ යන මිනිසුත්තිීනවා. ඒ වගේ අවස්ථාවක දර දන් දෙෙන දායකගේ හිතා පිරිසිුදු වෙන්න පොළුවවා. නමුත් යංකුරකුමර කියනවා මම කිසි කලෙක දන්දිෙද්දිි මගේ හිත. අපිරිසිදු නොේවා කියලම ප්‍රර්ථනා කරනවා කිව්වා ඉළඟට දායක සම්පදා එතනද විශේෂෙන් කියනවා මට හැම ජීවිතයකම පහන් සිතක්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව කිවවා.මිනි මේ විදියට ප්‍රාර්ථනාවල් පහ කරනවා කියල කිව්වා. එකන මතක්කරේ අංකුර කුමාරමි දන් දෙද්දී ොයි රම් දුරුවල කාලෙකදමි ධනී දීලතියන්නේ ඒ නිසාම තම අංකුර කුමාරයා මේ ප්‍රාර්ථනවල් පහකරනව කියලාන් දහස් කලේ සිද්ධවමානවකඇට. මෙන්නෙ මෙහෙම දන්දීපු අංකුර කුමාරයා පංවත්නී අවුරුදු විසිදාහ කාහ පුරාවට මමහ දන්දීලා මරණයට පත්වෙලා තෞතිසා දෙවලව ගිල්ල උපදදිලාති නමුත් පින්ංවතුන න විශ්ර දවවිපුතරඇතක හිටිය ඉදිදක කියල දෙවි කෙනෙ. ඉන්දික දෙවියන්ගේෙන් බුදු හාමුදුර වහනවා ඉන්දික දදිවීපුත්තරයි කියනවා ස්වාමීණී මම ඔබ වහන්සේ වැඩඉන්න කොට මම ඔබහන්සේ වැඩහිටපු රාටි දුප්පතිෙක් වෙලා හිටී. එකක් කිෙනාගේ යම කිල්ලගෙන ජීවත්තර කෙනෙ. දවසක් ම හිම ආහාරටිකක් ලැබිල ඉන්න කො, අනුරුද්ධමහරතන් වහන්සේ පිඩ පාති වැඩිය. ස්වාමීණනි මම, උන්වහන්සේට ැ ලැබිච්ච කොටසෙෙන්මං කොටස සපූෝජා කළා ස්වාමීනී එදාමම අනුරුද්ධ මහරහත්තන් වහන්සේට දුප්පතෙක් වෙලා ඉඳ ජීවිතයේදී දුනු දානේ ආනුභහාවනොයි අද මට මේ තෞතසාද දෙවුල උපදින්න පුළුවන්කමක් ලැබුණි හි වෙලාවිදී භාගතු වහසේ මින්න මේ කාරණාවල් දෙකම එකට එකතු කරලා විශේෂ කරුණක් දෙවියන්ට දේශනා කරනවා මොකද විශේෂ කරුණක් ධානයක් දෙනකොට කාරණාවල් තුනක් සම්පූර්ණ වෙන්නට ඕන පළවෙනි කාරණාව තමයි දායකයාගේ ප්‍රඥාව දායකයා පංවත්නී දක්කින විභංගයෙන් ප්‍රඥාවන්තයක් වෙන්නට ඕන දිවිනි කාරණාව තමයි දෙයස් ධර්මය දෙිය ධර්මය කලක කියන්නේ ධානය සඳහා යුද්ධන ධනවස්තුව ඒ ධානවස්තුව පිරිසිදු උපයාගත්තු පස්තුුවක් බවට පත්කරගන්නට ඕන එට තුංගෙන කාරණාව තමයි ප්‍රතිග්‍රාහකයාගේ න ලබන ප්‍රතිග්‍රාහකයා සීලවන්ත ගුණවන්තැකිණෙක් බවට පත් පන්නට ඕන එ ගුණය මත ආනිසන්සේ වැඩිබෙනවා තැන් බලන්න අංකුරක් දිවියපුත්තරයට තවතව මහේෂාකෙ දෙවිවරු එන්න එන්න යොදුුන් දොලහ කාපසතියන්න වුන නමුත් ඉන්දක දිවී පුත්‍රයට එහෙම ඕනනෑ කොයි තරම් මහේෂාක්‍ය දෙවිවරුුවාවත් ඉන්දක දිවිය පුතරයාගේ මහේෂාක්ක්‍ය භාවයට වඩා වැඩිපුර මහේෂාක දෙවිකිනෙ ආවින්නේ එරි සයින්දික දෙවියන්ට බුදුරජාණන් වහන්සකි ළඟමඉඳගෙන බනහන පුළුවන් ගුණා එතුර බලන්න පින්වතුනී සමහර වෙලාවට සමහරයි කියනවා අපට දන්දින්න සල්ලිනේ අපට දන්දින හැකියාවක්නේ. බලන ඉන්දික දිවී පුත්ත්‍රරයා දන්දීලතින කෝමිදගෙනද. දුප්පත් පින්දගෙන. එතකොට මේ දුප්පත් පින්ඳගෙන දන්දීල තියනෙ මොකක් නිසාද ධානය පිළිබඳ හොඳ ප්‍රඥාව ති බිච නිසා. එදා අංකුර කුමාරයා අවුරුදු දහදාහක් ගැල් හැටදාහක දනයේ වියදන් කරලා දන්දුන්නේ මොකක් නිසාද. දන්දීමේ තිබෙන වටිනකම දන්න නිසා එහ ං. දෙන්නටම පින් උතුන මේ දක්කින විබන්ගේ පිළිබඳ හොඳ ප්‍රඥාවක් තිබිලා තියෙනවා. දන්දීමේ තිබෙන වටනකම දැනගෙන තියෙනවා ොකද මේ දක්කිනි විංගේ තිබෙන ප්‍රඥාව කියල කියන්නේ. පින්වත්න සමහර වෙලාවට මේ ධානිය සත්පුරුෂවෙන්නේ කොහොමද. ධානයක් අසත් පුරුෂ වෙන්නේ කොහොමද. ධානයක් සාංික වෙන්නේ කොහොමද, දානයක් පෞද්ගලක වෙන්නේ කොහොමද තානයක් පූජ කරනකොට ලැබෙන ආනිසංස මොනවදකිරින් මිනිිමේ කරුණු කාරණාවල් ගැන අවබෝධයක් තියෙන්න්නට ඕන. එක තමයි දායකයාගේ ප්‍රඥාව කියලා කියන්නේ. ඊළඟට යොද්ධන ධනයක් පිරිසිදුව ධාර්මික උපයාගත්තු ධනයක් බවට පත්කරගන්නට ඕන. ඊළඟට කියනව ලබන ප්‍රතිග්‍රහකයා ගුණවන්ත සීලවන්ත කෙනෙක් බවට පත්කරගන්න ඕ. කොට මිනමේ කාරණාවල්තුන හරියටම සම්පූර්ණ ව නෝද. ඔබබට දානයකල් ලැබිනාණි සංස මහත් පල මහනි සංස කරගන්නට පොළුව. නමුත් ඉන්දක දෙවියන්ගේ ධානී අංකුර දෙවියන්ගේ දානයේ අතරතිබිච්ච වෙනසමකදද. අංකුර දිවී පුත්තරයට දන්දෙන ජීවිතයේදී ලැබුණේ දුරුවල ප්‍රතිග්ගහකිෝ පිරිසා. ඒ නිසා තමන්ට ලැබිච් දානී විපාකයේ, අඩු බවක් ආනිසංස වල අඩු බවක් තිබුණා එහෙමනම් පින්වත්න අපිටත් අපිටත් පංවතුනේ දන්දිනකොට මින්න මේ කාරණාව ඉතාම වැදගත් එනිසා දානයක් පෝජා කරනකොට මින්න මේ කරුණුකාරණවල් පිළිබද සැලකිලිමත් වෙලා මනාප්‍රඥාවක් ඇතුව ඔබට දන්දින්නට පොළුවන්නන් පංවත්න ඔබට කාන්ත වශයෙන්ම මේ දුර්ලබ බුද්ධ සාාසනී තුළ. ඔබ ලබෝ මෙ දුර්ලබාත්ම භහාවේ තුළ බොහෝපිංකං කරගැනීම හැකියාවක් තියෙනවා. එහෙමනං අදට කාලයේ නිමාවට පත්වෙමින් යන නිසා අපි දේශනාව නිමාවට පත් කරනවා එදා භාග්‍යෝතුන් වහන්සේ තෞතිසා දෙවලොව පාණ්ඩුකම්බල ශෛලාසනය වැඩ ඉඳගෙන අභිධර්ම දේශනාව ආරම්භ කරන කලින් මේ ධනීහි ආනිසාංස දක්වමින් තමයි තුන අිධර්ම දශාව ආරම්භ කළේ එහමන අපි ලබන සතියේ ඉරිදා ධර්මදක්ෂිණාව තුොළින් සාකච්ඡා කරමු කොහොමද බුදුරජාණන් වහන්සේ මාතෘ දිවරාජා ප්‍රධාන දසදහසක් සක් වල වල්වලින්ආපු දෙවිවරුන්ට තුන් මාසයක්ම වැඩ ඉඳගෙන අභිධර්මදේශනාව දේශනා කළේ කියන කාරණාව. ඒ කාරණාව ලබන සතිය දේශනාවේ දිදේශනා කිරීමේ අරමුණින් ද්දට මේ උතුම් සබ්ධර්ම දේශනාව අපි නිමාවට පත්කරනවා තිය අද දවස අප විශේෂ කාරණාවක් මෙහිදී මතක් කරන්නට ඕන පුරොපසුලොස්සක් පොහේ දවස ශේත පූජා දහම් දෛනික වැඩසටහන දවස පුරාවටම සිදුවෙච්ච මේ සීල සමාධාන වැඩසටහනට සම්බන්ධ වෙලා නෙ ශ්‍රාවක පිරිස පහන්සි උපදවාගෙන සතුටිින් පිංකරගෙනීෙන් අවස්ථාව දවස බොහෝම සතුරුසිතින් අපට තවත් සුභ පනිවිඩියයක් ආරංචිියයක් කියමින්ම පුන්්‍යානුමෝදනාවක් කරන්නට මංහිතන අවස්ථාවක් ලැබුණ පිනක් අනුමෝදන් කල පුන්්‍යාන මෝදනාවක් කරන්න ලැබීම මම හිතන මේක මම ලබපු මහා භහග්‍යයක් කියලා ඒ තමයි අපි බොහෝම ගෞරවයෙන් හඳුන්වන මේකාලේ පහළවෙච් බොහොම සත්පුරුෂයන් වහසේ නමක් තමයි අපේ පින්මත් ල්ලි ගල ජාති්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන නිර්මාත්‍රෘ අතිපූජනීය අවසරයි පතුරකුම්රේ ධම්මරත්තර නායක මහිමි පාණන් වහන්සේඋන්හන්සේ මෑතකාල අප දැකපු බොහම ශ්‍රේෂ්ඨ චරිතයා සම්බුධ ශාසනය ශාසනක උන්නතිය වෙනුවෙන් නිවැරදි මඟ පෙන්වමි බොහෝ දෙනෙකුට තමන්තුලති සැඟවෙලාති විච් විශේෂ හැකියාව කිස්මතු කරම සසර ගෙනනාාපු මහා පුුණ්්‍ය බලයක් එක සම්බුද්ධ ශාසනට මහත් ශාසනිික සේවයක් කරන්නට කැප් උනුම යතුවරන් වහන්සේ නම කැටිට අපපු උන්වහන්සේ හඳුනාගෙන තියෙන්නේ. අපි කවදාවත් උන්වහන්සේට මේ කාරණාව එසේ නොකය අද මෙවැනිාකාරයකට කියන්න ලැබීම මං හිතනවා ම ලබපුෝ මහා පිනක් කියලා උන්වහන්සේ අද, තවත් විශේෂ මහ පිනකට අද දවසේ මෝලාරම්බේ හැබවා නිෙල්ලි කල ජාති්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නමින් බොහෝ ශාවකයන්ට වි බොහෝ තරුණ පිරිසට බැඳ පුදාගණ්ඩ අති මනරාම් පුුණ්්‍ය භූමයක් නිර්මාණය කරලා ඒ විතරක් න උන්වහන්සේ මෑතකාලයක කරපු තවත් ශවිශේෂිම දෙයක් තමයි සුමන සමන් දිවරාජෝත්තුමෙන් වහන්සේ පිළිබඳ අපේ රට තුළ කතා කරන මට උන්වහසේ මාතෘකාවක් ගොඩනැගවාඋහන්සේ ඒ පිළමේ නිරාාවරණ කරන උස්සවේද විශේෂ කරුණක් වනාන්සේක දේශනාව දිකිවා අපට ඉතාම හොඳින් ඒ කාරණාව ප්‍ර්‍යයක්ෂ වුණා අපි ගොඩක් කලාට කතා කරනවුව මේ මිනිස්සු මිත්‍යාවේ අයින්කළ සම්මාධි්‍යයට ගන්න නමුත් අපි කතා කරා ටික ප්‍රයෝගිකව කරන්න අපි සෝදානම් නෑකිවවා. අපි මිත්‍යාවගැෙන කතා කරනාවකවා නමුත් මිනිසු මිත්‍යාවේ මුොදවගන්න ප්‍රායෝගික වැඩපිළි වෙලා කපිලගනෑකිවාඒ ප්‍රායෝගික වැඩපිළිවෙලේ මූලික ආරම්්‍යයක් හෙටිට තමයිකුන් වහන්සේට මේ සුමනසාමන් දිවි රාජ්‍යත්තුමෙන් වහන්සේ මේ සම්බුදධ ශාසනී ලංකාතලයේ ආරක්ෂාවට ඉන්න සෝවාන් ආර්යශ්‍රාවකෙන් වහන්සේ පිළිබඳ සමාජය තුළ කතා කරන්න මට්ටමට උන්වහන්සේ ගැන අවබෝධ කරගන්න කුඩා දරුවගේ පටන් වැඩීටි හැම දෙනෙකොටම අවබෝධ කරගන්න පුළන් මට්ටමට කතා කරන මට්ටමට මාතෘකාාවක් උන්වහන්සේට ගොඩන ගන්්ඩ උන්වහන්සේ ඒ කැපකිරීම කලේ ඉතින් උන්වහන්සේ ඒ කතාවතුලි මපට තේරුුණාන සම්බුද ශාසනී ගැන පුදුම කැපවීමක් කරන්ඩ උන්වහන්සේ තුළ ති ඒ දක්ෂතාවයන් තුළින් ශාසනට විශාල සේවයක් කරන්නට නස තරුණ ඇතිවරන් වහස නම කැටිඩක් කැපවීම කරන බව අපට බොහෝ විविශ්වාසයක් තියෙනවා ඉති අද දවසේ බොහෝ දෙන කතාවෙච්ච ඓතිහාසක බුදුබිමක් වෙච්ච කරගල පුදබිම තුළ උන්වහන්සේ නිෙල්ලිගල ජාධ්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන සේ ගොඩනගන්නට උන්වහන්සේ ඒ ඒ අියෝගය බාරගෙන උන්හන්සේ අද ඒකට මුල්ගල තැබවා නෙත්නාලිකාවී ධර්මදේශනා කරන දේශිකන් වහසේලා මක් හැටියට අපි අපගේ ජීවිතයේ රැස්කරගත්තු සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් උන්නන්වහන්සේ තාශිර්වාදය කරනවා ලංකාතලය ආරක්ෂා කරන උපල්වන් දිවිරාජත්තුමැන් වහන්සේ ප්‍රධාන සියලුම ලංකාතලයේ ධාතුන් වහන්සේලා රකින සියලු ආරක්ෂක සම්ය දෘෂ්ඨක දෙවියන්ගේ දිවිය ආශිරුවාදය අනුකම්පාව ශක්තිය උන්වහන්සේට ලැබේවා සුද්ධවාසවාසී සියලුම අරහත් මහා බ්‍රක්්මීන් වහන්සේලාගේ අනාගාමී මහාබ්‍රක්්මීන් වහන්සේලාගේ අනුකම්පාවුන් වහන්සේට ලැබේවා සහම්පති මහාබ්‍රක්්මරාජයන් වහන්සේගේ සනත්ුමාර මහාබ්‍රක්්මරාජයන් වහන්සේගේද ගටීකාර මහා බ්‍රක්්මරාජයන් වහන්සේ ප්‍රධාන. සියලුම මහා බ්‍රක්්මීන් වහන්සේලා බරාග්‍යෝතුන් වහන්සේට ශාසනී වෙනවිෙන් උදව කරසීම. මේ අයිතිහාසික පොදමින් ගොඩනගන්නට උන් වහන්සේට ඒ අවශ්‍ය කරන ශක්තිය දහිරිය ආරක්ෂාව නිතතිම ලබාදත්වා. සියලුම බ්‍රක්්මලෝකවාසී සත්පුරුෂෝ Rෝ සියලු බ්‍රක්්මීන් වහන්සේලාගේ ආරක්ෂාව, න්හන්සේට නිතතිම ලබේවා දිවෙලෝක තල හයිම වැඩන්න සියළම සත්පුර්ෂෝ ආරයෝ සියල දිවිරාජෝත්තුමෙන් වහන්සේලාගේද ශක්‍ර දිවිරජෝත්තුමෙන් වහන්සේ ප්‍රධාන තිස්තුනක් වු ආරක්ෂක පරිවාර දිවිවරුන්ගේද නිරන්තරේ මාශිරවා ධ්‍යාරක්ෂාව උන් වහන්සේට ලැබේවා සතරවරන් දිවිරාජොත්තුමෙන් වහන්සේලාගේද උන් වහන්සේලාගේ පුතුන්ගේද වහසේ සියලුම පරිවාර අමාත්‍යෝ දිවිය මණ්ඩලේද ආරක්‍ෂාවාශිරවාදය උන් වහන්සේට ලැබේවා සියලුම මහේෂාක්‍ය සම්ය දෘෂ්ටික ආරයෝ සත්පුරුෂෝ දිවිරාජෝතුමෙන් වහන්සේලාගේ ආරක්ෂාව උන්වහන්සේට නිතතිම්ම ලැබේවා ඉතාම කිටිකාලයකින් උන්වහන්සේ බලාපුරොත්විනටත් වඩා උසස්ලෙස ඒ උතුම් පුදබිම ගොඩනගන්නට ද දවසේ මුල් ගල තබ ආරම්භ කරපු ඒ යිතිහාසක පොදුම ගොඩනගන්නට උන්වහන්සේට ශක්තිය දහිරිය ලැබේවා මේ උතුම් සම්බුධ ශාසනයේ තවතවත් ශක්තිමත්ම ගොඩනගන්නට උන්වහන්සේට ශක්තිය දහිරිය සැලසේවා කියලා අපි අපගේ ශාසනක ජීවිත රැස් කරගත්තු සියලොකු සැලධර්මීින් උන්වහන්සේට එ සිතින් ආශිරවාදය කරනවා එමනන් එසේ ආශිරවාදය කරන ගමන් අද දවසේදී ස්වේත පෝජා සීල සමාධාන වැඩ සතහන්නට සම්බන්ධ විච්ච හැමදිනාටම ආශිරවාදය කරන ගමන්ම. විශේෂයෙන්ම අදදවස මියයුතුම් සද්ධරම දේශනාවට දායකත්වේ දරන පින්වතුන්ට පුඤ්‍යානමෝදනා කරනවා. අද දේශනාවේ දායකත්වේ දරන්න වේ යන් ගොඩ නැගෙනහිර දඩගමුව නොම්බ එකසියා හතලිස් අටිින්ක් තුන ලිපිනේ පදිංචි, ේ ඒකේ පේමවතී මහත්මියඇතුළු වුලේ හැඳදිනාටම ආශිරවාදය කරනවා එ පින්ඔතුන් දායකත්වේ දරමීින් බලාපොරොත්තු වෙනවා පසර තුනකට ඉහතදී පරලෝ සැපත් ඒකේ විින්සන් සිරිවර්ධන ආදරණය ස්වාමියයාට පින් අනුමෝදන් කරන්නට ඒ මහත්මීගේ ස්වාමියා දරුවන්ගේ පියාණන්ට මේ පිින් අනුමෝදන් වේවා ඒ ඇතුළොකොට වර්ග පරම්පරාාවී මේගේ සීලමීගි ඥාතින් මේ පින් අනුමෝදන් කර ගනිත්වා ඔවුන්ගේ භවගාමී ජීවිත සුවපත් කර ගනිත්වා, සාර්ථනය බෝධය මුතුම් චතුවාාය සතය ධරමය අවබෝධ වේවායි සාධෝ කියා අපි පිින් අනුමෝදන් කරමුෝ වගේම සුජීවත්ව වාසය කරන केඒේ පේමවති මහත්මියටත් එවාගේ ආදරණය ලොකු දියනිය වන එරංගී හන්සිකා සිරිවර්ධන දියණියටත් වගේම මාලිංගි පන්සිකා සිරිවර්ධන පොඩිදුවටත් වගේම විශ්වවිභූති ප්‍රත්න මල ආදරනය බෑනනුවන්ටත් බිනෙව් කල්මිත රත්නමලල කියන මේ මුුණුපුරා ඇතුළු පවුලේ හැමදිනාටම ආශිරවාදය කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ හැමදිනාටම නිදුක්නීරෝගී දිර්ඝෞෂ සම්පත්තිය සැලසේවා කායික මානස්සික සුවපත් භාවය සැලසේවා ඔන්ගේ සීලු බලාපොරොත්තු අපේක්ෂාවන් සියල්ලක්ම සවර ප්‍රකාරම සාර්ථක වේවා. ඒ දවාදරුවන් සිදුකරගෙනයනු ලබන සියලු කටයුතු සවර ප්‍රකාරෙම සාර්ථකමත්තේවා. ඒ දරුවන්ගේ දරුවන්ටත් අනාගත ජීවිතේ යහපත්ත පවත්වාගෙන බාධාවකින් තොරොව නිදුක්ව නීරෝගේව අනාගත ජීවිතයේ ජයගන්නටත් ශක්තිිය දහිරිය සැලසේවා කිලපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කල්ලා ආශිරවාදය කරනවා. එවාගේ ම පවුලේ සීලු ඥාතීතිම ත්‍රදී හැම දෙනාටමත් ආශිරවාදේ කර ගමක්. වරු නිස්වාමන් වහන්සේටත් නෙත්කාරිමන් ලෙහැමදිනාටමත් ලංපසිල් ලෝවසි හැමදිනාටමත් අශිරුවාදය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලෝ යහපත් ප්‍රාර්ථනාවන් සියල්ලක්ම ස්වර ප්‍රකාරිම සාර්ථකමත් වේවා ධර්මදානමි අතිඋදාාර කුසලක්්‍රියාවේ පින හැමදිනාට මනුමෝදංවේවා කියලා අපි සාදුසිතිං ප්‍රාර්ථනා කරනවා. මනඟදදවේදී ්‍රැස් කරගත්තු උදාර කුසලානි සංස ධර්මියන්ගේ බලෙන් නෙත්නාලිකාවේ සභාපතිතු මන්ටත් සාමන්න දිකාරතු මන්ටත් කාරමන් ලීපින් ත් හැම දෙනාටමත් මී සීලු ධර්මදානම කුසල් අනුමෝදං වේවා එවාගේම විශේෂය මදදවසේදී ැස්කරගත්තු සියලු කුಸලානි සංස ධර්මියන්ගේ බලෙන් අපි විශේෂයම නි්‍ය අන ෝදනා කරනවා මේ ධර්මමාර්ගේ ධර්ම කරුණු අපට ගන්වමින් නිවැරදි ධර්මකරුණු අපට පුරුතු පුහුණු කරන මාගේ ගුරුදේවයානන්ටත් මේ සියල කුසල බලයෙන් නිදුක් බව නිරෝගී බවසැලසේවා මාගේ මියගේ මෑනියන්ටත් පියාන්නන්ටත් පැවිදි කරපු ගුරදේවෝත්තමෙන්න් වහන්සේ තත්මී පින් අනමෝදන් වේවා. ඔවුන්ටත් ඔබා පැහැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සියලුද්දුකින් මිදෙම්වා, මසිියළු கிළෙස්බරිින් නිදහස්වෙන්වා අජර ව අමර ව නිවන ලැබසැනසෙන්න්නට මේකු සල්ලතුම් පාරමිතාවක්ම වේවායි සාධූ සාධෝ සාධූ කියාපි ප්‍රාර්ථනා කරම් ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාගා මහිද්ධිකා පුഞ්ඥන්තං අනුමෝதிිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාසනං சிරන්රකන්තුु සම්මා සබුද්ධ දේசන சிරරකන්තුु සම්මා සම්බුද්ධ සාාවකං